මං හිතන්නේ කාන්තාවන් සමතැන ඉල්ලල හඬ නගන කෑමොර දෙන යුගයක කාන්තාවන්ට නිසිතැන දුන්නේ අපේ අමාමෑණී තථාගත බුදුපියාණන් වහන්සේ. මං හිතන්නේ නිසිතැන කියන්නේ ගෙදර බුදුන් අම්මා කියන නිසිතැන ලබා දුන්නා. අපේ රටේ බොහෝ වෙලාවට මා හිතන හැටියට අර ගුණ මකු සමාජයක් නිසාදෝ කියන්නට මා දන්නේ නැහැ. ගුණවන්ත සමාජයක් අපේ ඉදිරියේ තියෙන දකින්න ලැබෙන වාර බොහොම අඩුයි. මට මේ සභාව දැනෙන්නේ ගුණවන්ත සභාවක් හැටියට. මා එහෙම කියන්නේ මා අතේ තියෙනවා දිනමින පුවත්පතේ කතෘ මණ්ඩලයේ හොරණ ප්‍රදේශයේ බුලස්සිංහල හොරණ ප්‍රදේශයේ ඉරෝෂිනි දීපිකා මාධ්‍යවේදිනිය මිනුවන්ගොඩ බෝධිචින්තා මෙහෙණින් වහන්සේ සමග කරපු ග්‍රන්ථයක්. මං හිතන්නේ මේ මෙහෙණින් වහන්සේ ලංකාවේ බයෝ ජීව විද්‍යාංශයෙන් වැඩිම ලකුණු අරගෙන ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍යත්වයක් හම්බෙලා ඕස්ට්‍රේලියාව ශිෂ්‍යත්වයක් ලැබිලා එහෙදී මං හිතන්නේ විද්‍යාඥවරියක් වුණා ආජාන් බ්‍රහ්මවංස හාමුදුරුවන්ගේ යටතේ. මං හිතන්නේ බුදුදහම පිළිබඳ මනා අවබෝධයකින්. එතකොට මේ මෙහෙණින් වහන්සේ පිළිබඳ මං හිතන්නේ මෙහෙණින් වහන්සේ කෙනෙක් සමග සාකච්ඡාවකට ලියවුණු ප්‍රථම ග්‍රන්ථය කියලා මේ සඳහන් කරලා තිනවා. සාකච්ඡා කොට සම්පාදනය කර ප්‍රථම ග්‍රන්ථය කියලා මේ සඳහන් කරලා තිනවා. මෙහිදී ඇය ඉතාමත්ම කටුක අත්දැකීම් වලට මුහුණ පෑව බව සඳහන් කරනවා. ලංකාවේ මෙහෙණින් වහන්සේලා නැහැ, ලංකාවේ ඉන්නේ දසවිල් මෑණියරු. ඇයි මෙහෙණින් වහන්සේ කියන්නේ? කොහෙද එහෙමයි පිරිසක් ලංකාවේ නැහැ කියලා බොහෝම අඩන් අපේ රටේ බොහෝ මාධ්‍ය මේක වාර්තා කරන්නේ. මම හිතන්නේ මේ සිත වගේ පුවත්පත් මේ කුහක වදින් මිදිලා පළ කරොත් ඇරෙන්නට බොහෝ පුවත්පත් මෙහෙණින් වහන්සේ කියන වචනේ පවා පළ කරන්නට මෙලිකමක් මැලියාවක් දැක්වුවා. මෙහෙම යුගයක තමයි නිහල් විජේරත්න මැතිතුමා අද අපේ මේ බිහිදොර සභාවට අසුනක් පනවන්නට වෙන් කරන්නට බොහොම නිර්ලෝභීව එතුමායේ නිසි තැන ලබා දෙන්නට අපකපවීම පිළිබඳව අපි තුළ ලොකු ඉතාමත්ම භක්තියක් දෙන්න නිහල් විජේරත්න මැතිතුමාට. මොකද මේ මෙහෙණින් වහන්සේ කියන නාමකරණය පවා පිළිගන්නේ නැති කුහක සමාජයක ගුණ මගු සමාජයකට ගුණ වනන්නට ඔබතුමා ඒ ලබා දුන්න ඉඩහසර පිළිබඳව අපි ආරම්භයේදීම කෘතවේදී වෙනවා. නිහල් විජේරත්න මැතිතුමනි, අපේ වැඩසටහනට ඔබතුමා ලබා දෙන පෝරිකාව ආරම්භයේදීම දැන කියාගන්නට කැමතියි. පළමුව මෙහෙණින් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම ටීන රූපාණ සංස්ථාවේ ගරු සභාපති ශාමිකම සිංහ මහත්මයාත්, ශාමික මහත්මයාතුළු කාර්ය මණ්ඩලයත්, ඒ වගේම පුරණි සමා අවවාදන ශාසනා දීලා මේ පාරමිතා පුරන්න නිතරම අපිත් එක්ක තියෙන අපේ අනුරුදු පාස මහත්මයාගෙන් අවසරයි. ශාමික මහත්මයා, මෙහෙමයි, මම පූර්ණිකාවක් හැටියට මමත් හරි කැමතියි. මොකද මේ මෙහෙණින් වහන්සේ නමක් අද වැඩම කරලා ඉන්න අවස්ථාවේ මෙහෙණින් වහන්සේ නමක් ගැනම කියන්නත්, මොකද මට අයිතියකුත් තියෙනවා. මේ මෙහෙණින් වහන්සේ මං හිතන්නේ මිනිස් විශ්වවිද්‍යාලයේ දිනු ලබන ඉලාවේ මගේ ඥාති සහෝදරියක් මේ පන්තිවල හිල්ල තියෙනවා, මේ ශාමි මහත්මයා. ඉතින් මේ අපි මෙහෙණින් වහන්සේ කෙනෙක් වැඩම ඉන්න අවස්ථාවේ ඔබතුමා දැන් කියපු දෙයට අර හොඳ වචනයක් කිව්වා. මම දේශනවල නිතරම පාවිච්චි කරන වචනයක් අද නිසි තැන දෙන්න වෙලා තියෙන සමතැන. ඒතකොට ශාසනයේ අයිතිය කවුරුත් බලන භික්ෂුණී උපාසක උපාසිකා සිවුවන් අපිට මේ ශාසනයේ අයිතිය කියන දේ පොඩ්ඩක් අපි කවුරුත් දැනගන්න ඕනේ. එහෙම නේද ස්වාමී මහන්ස? ඈ, ඔව්, නැත්නම් තුන්වෙනක් පිරිසක් වෙනවා නේද? තුන්වෙනක් පිරිසක් වෙනවා. ඉතින් එතෙන්දී අපි මමත් උදේට භාවනායම කරනකොට විෂ්ණුනි ශාසනයට ආශිර්වාද කරනවා. මොකද හේතුව ඒ ශාසනේ ඉන්න පුළුවන්නේ මේ සංසාර ගමනේ නිරූප අනුරුද්ධ පාස අපේ ගියාත්මේ අපිට අම්මලා වෙලා පිරිච්චාය, අපිට සහෝදරි වෙලා පිරිච්චාය. ඈ, මේ ශාසනේ ඉන්න පුළුවන්නේ. ඉතින් ඒක නිසා මේ භික්ෂුණී ශාසනයට අපි ආශිර්වාද කරන ආරක්ෂා කරන අපිට පුළුවන් දෙයක් දැන් මට මතකයි. මම යන තැන භික්ෂුණී වහන්සේලා ඇවිල්ලා මට ආශිර්වාද කරලා යන අවස්ථා විශේෂයෙන් මීය පෙරේද වුණත් පොළොන්නරුවේ මෙදිරිගිරියේ. ඉතින් ඒ නිසා ලොකු භක්තියක් මගේ දෙයක් තියෙන බුද්ධ දර්ශනය තුළ. ඉතින් අර ඔබතුමාගේ වගේ නිසිතැන තමයි බුදුහාමුදුරු දීලා තියෙන කාන්තාවට. අද නිසිතැන ඉවත් කළා, අද මේක විශ්ව ලෝකයක් බවට පත් කළා. හරි, අද ගැහැණිය වෙළඳ භාණ්ඩයක් බවට පත් කළා තියෙන රටක පුදුමයි මේ වගේ මෙහෙන් වාසලා ගැන නොකිව්වොත් ඒක අපේ ලොකු අරදක් හැටියට තමයි අපි දකින්නේ බෞද්ධයෝ හැටියට. අද ලොකු දැන් අද ටීවී එකක් තියා බලන් හිටියොත් ඇත්තම TNL එක අපි එතෙන්ට යටින්නේ මේ රාදකට කියන්නේ අර තියෙන්නේ වෙළඳ දැන්නේ. ඒ බැලුවත් 90%ක් වගේ වෙළඳ දැන්නේ වලටත් අද ගැහැණියක් පාවිච්චි කරන කාලේ නේද? ගැහැණියගේ නිර්ගත පාවිච්චි කරේ නැත්නම් අද වෙළඳ භාණ්ඩයක් විකුණන්න බැරි කාලෙක අද ඒ තරම්ම මට මතකයි අනගාරික ධම්මපාලතුමාගේ කාන්තාව සම්බන්ධයෙන් කරපු යුතුකම්
ඉතින් එවැනි අවස්ථාවක මේ මිනිවංගඩ බෝධිසින්තා මෙහෙණින් වහන්සේ ඉතින් මමත් අඩුවක් මොකද මගේ ගමේ වෙලත් මට තාම යන්න ලැබිලා නැහැ මං අනිවාර්යයෙන්ම බැහැදාගිනවා මේ මිනිවංගඩ වහන්සේ නේද මේ අනිත් එක්ක මේ වහන්සේත් එක්කම එක්කගෙන යනවා මම මං බැහැදාගිනවා මොකද මේ මේ මම මේ 97 පිටුව දැක්කම මේ අපේ චාවි මහත්තයා කිව්ව එක තියෙන එවකෑ උගත්තේ කොළඹ මිනිස්සු සිද්ධියාලේ මොකද මගේ නංගිලා මගේ මුල් පරම්පරාව මිනිස්සු සිද්ධියාලේ දැනුත් දරුවන්ගේ දරුවොත් මිනිස්සුගේ ඒක බෞද්ධ පෞද්ගලික පාසලක් මේ වහන්ස ඉතින් ප්‍රතිපල අධ්‍යාපන පොදු සාමාන්‍ය පෙළ හොඳට ලැබලා ඒ පස්සේ දේව බාලිකාවට කියලා තියෙනවා ඒ ජීව විද්‍යාව සම්බන්ධ මේ හොඳ උගත් හොඳ පවුලකින් ආපු පිටපත මේ ඒ නීතිඥ වෛද්‍ය අපේ පුහුණු විශේෂඥ කුමා ඉද්දමල්ලෙනි කියලා එතුමේ හොඳ දෙයක් ඒ ස්වාමීන් වහන්සේ මේ වහන්සේ සම්බන්ධව ලියලා තියෙනවා. ඒක පොඩ්ඩක් මුළු ලෝකෙටම දැන් චුට්ටක් භාගයක් වෙන්න මම කියවන්නම් ස්වාමීන් වහන්සේ. නිර්මල බුදුදහම ඉතා පැහැදිලිව ඉදිරිපත් කිරීම ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. එම නිසාම බුදුදහමේ වටිනාම කොටස් දැනගත යුතු අර්ථවත් දේ අපෙන් සැඟවී ගොස් ඇත. මිනුවන්ගොඩ බෝධිචින්තා මෙහෙන් වහන්සේ අමිල වටිනාකමක් ඇති බුදුදහම ඉතාම පැහැදිලි ලෙස අර්ථවත්ව සරලව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි පරිදි විස්තර කිරීමට පුළුවන් හැකියාවක් ඇති මෑත යුගයේ මාදුටු තෙරුන් වහන්සේ නමක්. ඉතින් අපේ සංවිධානයේ තමයිමත් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ මෝනෑස් විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යාව උපාධිය ලැබුණු විද්‍යා දැනුමේ පරතරට ගිය තේරණියෝ අභිධර්මයේ කරුණ විද්‍යාව සහ මනෝවිද්‍යාව සමඟ සස්නමින් ඉතා තර්කානුකූල පැහැදිලිව කර දියා. ඒක තමයි ඒක අත්‍යවශ්‍යයි. ඒක මට කියනවා මට ඇල්බර්ට් ඇයින්ස්ටයින් මතක් වෙනවා. එතුමත් එක් අවස්ථාවක් කිව්වානේ විද්‍යාව කොච්චර දියුණුවට ගියත් අන්තිමට විද්‍යාව ගිහිල්ලා ඔළුව ගහන්නේ බුද්ධාමයේ පාමුලේ කියන එක. ඉතින් මං හිතන්නේ මේ වගේ මෙහෙන් වහන්සේලාගෙන් ඉදී අනාගතයේදී අවබෝධ වේවි මේ ප්‍රඥාවත් එක්ක අපි ඒක ප්‍රාර්ථනා කරනවා නේද? ඒ වගේම අජන් බ්‍රහ්මන් සාමුද්‍රෝ කියන විද්‍යාවේ අද හොයාගන්න දේ හෙට වෙනස් වෙනවා. ඉතින් බුදුදහමේම හොයාගන්න දේවල් එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒක සදාකාලිකයි. මේ දහමේ තියෙන විශේෂත්වය ඒකයි. විද්‍යාව කියන්නේ දවසින් දවස වෙනස් වෙන දෙයක්. අදත් එකයි අදත් එකයි හෙටත් එකයි. හොඳයි.